ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 59 වෙනි කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳව කොමිෂම ආරම්භ වෙලා තියෙනවා. ඒකට අපි විශේෂයෙන්ම ලංකාව නියෝජනය කරමින් කාන්තා කටයුතු අමාත්‍යතුමිය විදිහට මමත් මගේ අමාත්‍යංශයේ ලේකම්තුමියත් අතිරේක ලේකම්තුමියත් මේ කටයුත්ත සඳහා අපි ඇමරිකා එක්සත් ජනපදයට පැමිණියා. ඒ අවස්ථාවේදී අපි මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙලා අත් වශයෙන්ම අපේ රටේ අපි කාන්තාවන් වෙනුවෙන් මේ වෙනකොට ආරම්භ වෙලා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ඒ කටයුතු පිළිබඳව පැහැදිලි කිරීමක් මේ අවස්ථාවේදී අපි කරා. විශේෂයෙන්ම කාන්තාවන් හා ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳව ඒ අය මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව විශේෂයෙන්ම පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා ආරම්භ කරලා තියෙන කාන්තා කාර්යංශයත් එක අබද්ධ කරගෙන ආරම්භ කරලා තියෙන කාන්තා ඒ කුටි පිළිබඳව අපි පැහැදිලි කිරීමක් කරා. ඒ සම්බන්ධව ඒ අය ලොකු පැහැදීමක් දක්වා ඒ පිළිබඳව. මොකද ඒ වගේ ස්ථාන අනිකුත් ලෝකය තුළ අනික් රටවල්වල එවැනි දේවල් ආරම්භ කරලා නැති නිසා ඒ අය බොහොම ඉහලින් ඒක පිළිගැනීමක් කරා. ඒ වගේම කාන්තාවන් හා දරුවන් මූණ පහන ප්‍රශ්න පිළිබඳව අපි ආරම්භ කරලා තියෙන හදිසි ඇමතුම් අංකයක් අපේ තියෙනවා 19:38. ඒක කලින් ආරම්භ කරලා තිබුණා. නමුත් පැය 8කට විතරයි සීමා වෙලා තිබුණේ. ඒක අපි ඉදිරියේදී පැය 24ක් දක්වා දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණය පිළිබඳවත් අපි පැහැදිලි කරා. ඒ පිළිබඳවත් බොහොම ඉහළින් ඒ අය පිළිගැනීමක් කරා. ඒ වගේම කාන්තා නියෝජනය දේශපාලන භූමිකාව තුළ අපි වැඩි කිරීමට මේ වෙනකොට සාකච්ඡා කරලා බොහොම සාර්ථක අධීරක තියෙන්නේ. විශේෂයෙන්ම ගරු ආගමතුමාගේ මූලිකත්වයෙන් අපි ආරම්භ කරපු ඒ සාකච්ඡාව ගැන අපි පැහැදිලි කිරීමක් කරා. ඒ පිළිබඳවත් ඒ අයගේ ලොකු ඇගීමක් කරා මේ සම්බන්ධව. ඉතින් මම හිතන්නේ මේ වෙනකොට තවමත් මෙම සම්මන්ත්‍රණය යනවා මේ වෙනකොටත්. නමුත් ඒ වගේම මං හිතන්නේ අපි අනිකුත් රටවල්වල තියෙන කාන්තාවන්ගේ ප්‍රශ්න පිළිබඳව සියලුම රටවල්වලින් එයා ඇවිල්ලා තියෙන පැමිණිලා තියෙන කාන්තා ඇමතිවරියන් ඒ වගේම අනිකුත් තනතුරු දරන ඒ කාන්තාවන් හරහා පැහැදිලි කිරීම කරා. අපි ඒ ගැනත් හොඳින් අවධානය යොමු කරගෙන සිටියා. මං හිතන්නේ ඒ අතින් බලනකොට අපි ගොඩක් අලුත් දේවල් මේ වෙනකොට ආරම්භ කරලා ඒ පිළිබඳව අනික් රටවල්ගෙන් අපිට ලොකු ඇගීමකට අපි ලක් වුණා කියන එක මට මේ අවස්ථාවේදී කියන්න පුළුවන්. ස්තුතියි.